Hello, hello, everyone. This is the ishanaya YouTube channel. Today, we are going to talk about the same thing. Minisuiting, today, the life of the minisuiting, one of the abhiyogas is given. One abhiyogas can be done, but not the local one can be හැබැයි මේ අභියෝගයේ පොඩි උනත් ලොකු උනත් ඒක යම් තැනකදී වැරදිලා ඒ තුලින් මිනිස්සෙගේ ජීවිතේට කොච්චර බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියලා පෙන්නලා දෙන සුපිරිම ත්‍රිලර් මූවී එකක් තමයි මම අද ඔයගලන් වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ මූවී එකේ නම තමයි The Dare කියන්නේ. මට නම් ඉතින් මේ මූවී එකේ හැම දෙයකටම මුල විදියට පෙවුනේ එහෙම එක අභියෝගයක්. ඔයාටත් ඉතින් සමහර විට ඒක එහෙමනේ කියලා තේරෙයි. ඒත් එක්කම ඉතින් ඔයත් මේකේ සම්පූර්ණ කතාව දැනගන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් අද වීඩියෝ එකෙත් මුලින්දන් අගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒගොම ඔයා අපේ channel එකට අලුත් යාළුවෙක් නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා දැන් video එක like එකකුත් දාලා අපිත් එක්ක දැන් උනත් set වෙන්න. එහෙනම් ඉතින් තවත් කතා වුනේ නැහැ. අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. Movie එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ අපේ කතාවේ මේන්ම කැරක්ටර් එක වෙන ජේ, එයාගේ පවුලයාත් එක්ක සතුටින් ඉන්නවා. මේකෙදර ඉන්නේ ජේ, එයාගේ වයිෆුයි, එයාගේ පොඩි දුවල දෙන්නයි. ජේත් ඉතින් එයාගේ වැඩ වගේකට ඊළඟ දවසේ නගරයෙන් පිට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම අපිට පෙන්නනවා මේ ගෙවල් පැත්තට කවුරු හරි කෙනෙක් එනවා වගේම, එයාවිත් මේ ගෙදර ජනේල ගාවට වෙලා බලන් ඉන්නවා. ඒත් එයාව කවුරුවත් දකින්නේ නැහැ. ඒ අතරම මේ වෙලාවදී මේ ළමයින්ට කතන්දරයක් කියවන්න කියලා ජේ කතන්දර පොත හොයද්දී මෙයාට ගෙදර එළිය පැත්තෙන් පොඩි ඡායාවක් පෙනිලා මෙයාට තේරෙනවා කවුරු හරි කෙනෙක් එහෙ වාතපැත්තට වෙලා ඉන්නවා කියලා. ඒත් මෙයා එක අනිත් අයට කියලා ගලංගව කලබල කරන්නේ නැතුව මම කාර් එකේ පොත තියෙනවද කියලා බලලෙන්නම් කියලා එළියට යන්න හදනවා. ඒ දොරේ කී එක නැති නිසා එයා එක හොයන්න ගියාම මෙයා දකින්නවා දැන් ගෙදර පිටිපස්සේ දොර ඇරිලා තියෙනවා. ඊළඟට ඉතින් මේ වෙලාවේදී මෙයා බය වෙලා කිචන් එකට යද්දිම එයාගේ වයිෆ් බිම ලේ පෙරාගෙන ඉන්නවා මෙයා දකින්නවා සිහිය නැතුව. මේත් එක්කම උඩ තට්ටුවෙන් එයාගේ අනිද්දුව කෑ ගහන සද්දෙ මෙයාට ඇහිලා මෙයා ඉක්මනට මේ ළමයාට මෙතනම ඉන්න කියලා උඩට දුවගෙන යද්දී එයාගේ දුව ඇඳ යටට වෙලා හැංගිලා බයෙන් ඉන්නවා කියලා මෙයා දැකලා එයාට බය නැතුව එළියට එන්න කියනවා. හැබැයි මේ වෙලාවේදී මෙහෙට ඇතුල් වෙලා ඉන්න පුද්ගලයා මෙයාගේ පිටිපස්සෙන් ඇවිල්ලා මෙයාට මොකකින් හරි පහර දෙනවත් එක්කම ජේට සිහිය නැති වෙනවා. ඊට පස්සේ ජේට සිහියෙදියා ඉන්නේ ගෙදර නෙමෙයි වෙනත් තැනක. ඒ වගේම මෙයාගේ ඔළුවට පෝර බෑග් එකක් දාලා මෙයාව හිර කරලා තමයි තියෙන්නේ. ජේතින් කොහොම හරි ඒක එයාගේ ඔළුවෙන් නිදහස් කරගත්තම එයා දකිනවා මෙතනම එයාවගේ තව තුන් දෙනෙක්ව හිර කරලා තියෙනවා කියලා. එතනින් එක්කෙනෙක් නම් හොඳටම තුවාල වෙලා එයාට කතා කරන්නත් බැරි වෙන්න කවුරු හරි එයාගේ කට මහල තමයි තියෙන්නේ. ඒත් එක්ක මේ හතර දෙනාගේම අත්වලට ඝනකම කම්බියක් එක්ක තියෙන මාංචු දාලයි තියෙන්නේ. ඒව ලේසියට ගලවන්න නම් බෑ. ඉතින් මේ පිරිමි පුද්ගලයාගේ නම ඇඩම්. මේ තරුණ ගෑනු කෙනාගේ නම තමයි කැට් කියන්නේ. ඒ වගේම මේ හොඳරම තුවාල වෙලා ඉන්න කෙනා තමයි පෝල් කියන්නේ. ඇත්තටම මේ කට්ටියම අවුරුදු ගානකට කලින් පොඩි කාලෙදි එකටම හිටපු යාළුවෝ වගේයක්. හැබැයි ජේට හිතාගන්න බැරුවයි ඉන්නේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊළඟට අපිට පේන්නනවා අතීතයේදී ජේලාර හිර වෙලා හිටපු තැනම තනි කාමරයක හිර වෙලා ඉන්න මේ ඩොමිනික් කියන පොඩි ළමයව. ඇත්තටම මෙයාව හෙන්රි කියලා නපුරු වගේ මිනිස්සෙක් තමයි හිර කරගෙන ඉන්නේ. හැබැයි යා මේ ළමයාට කන්න කෑම එහෙම දෙනවා. ඒත් ඒවා අමු මාස්. ඒ කියන්නේ මේක ඇවිල්ලා සත්තු මරණ ගොවිපලක්. මේ මිනිහේදී මේ පුංචි ඩොමිනික්ට කියන්නේ දැන් මේක තමයි ඔයාගේ ගෙදර කියලා. මොනවා වුණත් හෙන්රි මේ පුංචි ඩොමිනික්ගෙන් වැඩ ගන්නවා වගේම සමහර වෙලාවට එයාට ගොඩක් තරුණ විදියට තමයි සලකන්නේ. ඒ අතරම ඩොමිනික් කියන්නේ එයාට එයාගේ අම්මලා ගාවට යන්න ඕන කියලා. හැබැයි එතකොට මේ හෙන්රි කියන්නේ ඔයාගේ අම්මලාට වංචා කරා. හරිනම් ඒගොල්ලන් ඔයාව හොයාගෙන එන්න ඕනේ. ඒත් එහෙමුනේ නැහැ. ඉතින් දැන් මං තමයි ඔයාගේ තාත්තා කියලා හෙන්රි ඩොමිනික්ට කියනවා. ඊළඟට ආයෙ අපිට වර්තමානයේ ඉන්න මෙන්න මේ හතර දෙනාව පෙන්නනවා. දැන් මේගොල්ලන් කතා වෙන්නේ ඒගොල්ලන්ව මෙහෙම හිර කරලා තියෙන ඇයි වගේම එහෙම කරලා තියෙන කෙනා කවුද කියලා. ඇත්තටම මේ ජේ දැකලා නැති වුණාට මේ අනිත් අය මෙහි ඉන්නේ ඒගොල්ලන්ව මෙහෙට ගෙනල්ලා තියෙන පුද්ගලයව දැකලා තියෙනවා. ඊළඟ අපිට ආයෙමත් අතීතයේ මෙහි ඉඳලා තියෙන ඩොමිනික්ව පෙන්නනවා. එදා ඉතින් ඩොමිනික් වහලා තියෙන දොරක් අරින්න යනවත් එක්කම ඒක හෙන්රි දැකලා යම නවත්තනවා. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලන් කෑම කන වෙලාවේ හෙන්රි ඔයා මාව පරීක්ෂා කරනවද කියලා අහලා එයා ළඟ තිබ්බ ගෑරපුවකින්ම ඩොමිනික්ගේ කකුලට ඇනලා එයාව ආයේ ඒ වගේ වැඩ නොකරන්න බය කරවලා තියාගන්නවා. දැන් ආයෙ අපිට වර්තමානයේ ඉන්න මේ සෙට් එකම පෙන්නනවා. මේ වෙලාවේ මෙතන ලයිට් එකපාර ඩිම් වෙලා ආයෙමත් ඒක හරියනවා. හරියට අනුතුරු ඇඟවීමක් කරනවා වගේ. එතකොටම කැට් කියන්නේ ඔන්න දැන් අපේ කෑම වෙලාව කියලා. ඒත් එක්කම මෙගොල්ලන්ව මේ හිර කරන් ඉන්න කෙනා එහි කවුළුවක් ඇරලා මෙයාලට අමු මස් වගේ කන්න විසි කරනවා. එතකොටම මෙතන හිටපු කැටුයි ඇඩමුයි හරිම පෙරේතකමින් ඒව කනවා. ඒ වගේම ජේටත් එතනින් කෑල්ලක් දෙන්න ගියාම එයා කියන්නේ කොහමද ඔවා කන්නේ? ඔව් උයලවත් නැහැ කියලා. හැබැයි ඉතින් කැට් කියන විදියට මෙගොල්ලන්ට කෑම හම්බෙන්නේ මේ විදියට. ඒත් මේ ජේ ඒව කන්නේ නැහැ වගේම පෝල්ගේ කට මහල නිසා එයාව නොමැරී තියාගන්න යාර කෑම වෙනකොට ඉන්ජෙක්ෂන් වගේ දෙනවා කියලා මෙගොල්ලන් ජේට කියනවා. ඒ අතරම ඉතින් මේ වෙලාවෙදිම මෙයා මෙහෙන් පැනගන්න විදියක් හොයාගන්න එයාගේ හැපැති බීතිය ඇඟිල්ල යොදාගෙන හාරන්න යනවත් එක්කම එදෙනි
ඒදියාගේ නියපොතක් කැඩිලා ගිහින් එයාට ලොකු වේදනාත්මක අත්දැකීමකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඇත්තම කලින් ඒදේම මෙතන අනිතයත් කරලා වගේම ඒගොල්ලන්ගේ තැඟිලිවල නියපොතු නෑ. මෙලදි කැට් කියන්නේ ඔය එකක්වත් හරියන්නේ නෑ. අතන තියෙන දොරෙන් විතරයි අපිට යන්න පුළුවන් කියලා එයා මෙතන තියෙන ප්‍රධාන දොර පෙන්නනවා. ඊට පස්සේ ඉතින් අපිට ආයෙමත් අතීතයේ ඩොමිනිකුයි හෙන්රි චෙස් ප්ලේ කර කර ඉන්න සීන් එකක් පෙන්නනවත් එක්කම එදා එකපාරටම හෙන්රි කැස්සක් ඇවිල්ලා එයා එතනින් ටිකක් යනවත් එක්කම ඩොමිනික් එතන තිබ්බ යතුරු කැරල්ල අරගෙන දොර අරගෙන එළියට පැනලා යන ට්‍රයි කරනවා. ඒත් එළිය ගස් වලින් වට වෙලා හරි පාළුවට ගිහින් තිබුණ නිසා මෙයාට බය හිතිලා මේ ආයෙමත් එහෙට ඇවිල්ලා හෙන්රි එක්ක එකට වැඩ කරගෙන ඉන්නවා. හෙන්රි හැමතිස්සෙම ඩොමිනික්ට කියන්නේ එයා ශක්තිමත් ඉන්න ඕනි කියලා. ඒ නිසාම මේ ඩොමිනික් ශක්තිමත් කෙනෙක් වෙන්න කියලා හෙන්රිගේ හිත දිනා ගන්නත් එක්කම ව්‍යායාම කරන්නත් පටන් ගන්නවා. ඔන්න ඉතින් මේත් එක්කම ආය අපිට වර්තමානයේ පෙන්නනවා වගේම දැන් ජේ මෙහි CCTV වලින් මෙහි ඉන්න කෙනා ඒගොල්ලෝ බලන් ඉන්නවා කියලා දැකලා CCTV එකට පේන්න හොඳටම එයාට බනිනවා. ඉතින් දැන් මේ අපිට පෙන්නන්නේ ජේලව මෙහෙම හිර කරන් ඉන්න කෙනාව. එයා එක එක ජාති සත්තුන්ව එකතු කරන කෙනෙක් වගේම ඕන දැන් එයා මෙයාලා ඉන්න තැනට එන්න හදනවා කියලා ආයෙත් ලයිට් එක ඩිම් කරලා ඉඟි කරනවා. ඊට පස්සේ ටික වෙලාවකින් එයා එකපාරට මෙහෙ ඇතුළට එනවා. ඇතර මෙයා එයාගේ මූණ පේන්නේ නැති විදිහට මාස්ක් එකක් දාගෙන ඉන්නේ. දැන් ඉතින් මේ දෙන්න හොඳටම බය වෙලා ඉද්දි මේ වෙස් මූණ ඇතුළට ඇවිල්ලා මේ හොඳටම තුවාල වෙලා ඉන්න මිනිස්සයව අරගෙන එතන හිටපු කැට්ට පිහියක් දීලා මේ මිනිස්සයව තවත් කපන්න කියනවා. හැබැයි ඒක කරේ නැත්නම් ඊළඟට වෙන්නේ තවත් දරුණු දෙයක්. ඒ නිසාම කැට් එක කරනවා. එයා ඉතින් මේ මිනිස්සයගේ තවත් හැම වගේක් කපලා ඒව මේ වෙස් මූණ දාගෙන ඝාතකයට දෙනවා. ඊට පස්සේ මේ වෙස් මූණ ජේටත් පිහිය විසිකලා ඒ වගේ කරන්න කිව්වම ජේ චාන්ඩියා වගේ මෙයාලව හිර කරන් ඉන්න මේ වෙස් මූණට පිහියෙන් අනින්න උත්සාහ කරනවා. හැබැයි මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මොනවා වුණත් ඕකට හොඳටම කේන්ති ගියේ මේ වෙස් මූණ එයා තුවාල කරලා තියෙන මේ මිනිස්සයව අයින් කළා. කැට්ව අල්ලගෙන ඉස්සරහට ඇදගෙන ඇවිල්ලා ඇඩම්වත් එතනට ගෙනල්ලා එයාගේ තුදව් ඇතුව ප්ලාස්ටික් බටයක් දිගේ කුරුමිනියෙක්ව කැට්ගේ කටට දාලා ඒකව කැට්ට ගිලෙන්න දෙනවා. ඊළඟ වෙස් මූණ මෙතන යනවත් එක්කම කැට්ට හුස්ම ගන්නත් ගොඩක් අපහසු වෙලා එයායි කුරුමිනියව කොහොම හරි එළියට දාලා බේරෙනවා. හැබැයි ඉතින් ආයෙමත් ජේ කලින් වගේම මෙහෙන් පයින්න කියලා එතන වැටිලා තිබ්බ බ්ලේඩ් එකක් අරගෙන එයාව ගැට ගහලා තිබ්බ කම්බිය ඒකෙන් කපන්න පටන් ගන්නවා. හැබැයි මෙගොල්ලන් කියන්නේ ඔය වැඩේ කරන්න එපා. මොකද ඕක වෙස් මූණ දැක්කොත් ලොකු අවුලක් වෙයි කියලා. ඉතින් ඒ කිව්වත් වගේ වැඩි වෙලාවක් යන්න කලින් ජේ කරපු වැඩේ වෙස් මූණ දැකලා ඒ ආයෙමත් මෙහෙ ඇතුළට එනවත් එක්කම ජේ එකපාරටම කම්බිය සම්පූර්ණයෙන්ම කපාගෙන එළියට පැනලා යනවා. හැබැයි දැන් එයාට යන්න තැනක් නැහැ. හැම තැනම ලොක් වෙලා. ඒ නිසා මේ ජේ මේ කවුළුව දිගේ පැනගන්න උත්සාහ කරනවත් එක්කම එයාගේ බරත් එක්කම මේක ඇන බොරුල් වෙලා මෙයත් එක්ක මේක කඩන් බිමට වැටිලා ජේට සිහිය නැති වෙනවා. ඊළාට එයාට ආයෙමත් සිහිය එද්දි දැන් එයාට යකඩ කම්බිය වෙනකොට යකඩ දම්බල් දාලා ගැට ගහලායි තියෙන්නේ. දැන් නම් ඉතින් වැඩේ ලේසිම නෑ. ටිකින් ඔන්න ආයෙමත් වෙස් මූණ මේක ඇතුළට ඇවිල්ලා ඇඩම්ට යාගේ ලොක් එක අරගන්න අවශ්‍ය කී එක දීලා යාගේ ලොක් එක ගලවලා යාගේ අතට පොරවක් දීලා ඒකෙන් ජේට ගහන්න කියලා එයා අන කරනවා. එතනදී ඉතින් ඇඩම්ට කරන්න දෙයක් නැතිකමට එයා මේ පොරවේ මුවහත් නැති පැත්තෙන් මෙයාට ෂොට් එකක් දීලා මේ වෙස් මූණගේ කීමට ජේගේ අත බිත්තියට තියලා ඇන ගහනවා. එතනදී ඉතින් ඒ වේදනාවටම ජේට සිහිය නැති වෙනවත් එක්කම එයාට ටිකකින් සිහියෙද්දී එයාගේ අත් දෙකටම ඇන ගහලා මෙලදී ජේට කොච්චර අමාරු වුණත් එයාගේ අත් දෙක එයා බිත්තියෙන් ගලවගෙන අතේ තියෙන ඇනත් අයින් කරගන්නවා. ඊළඟට ඉතින් මෙගොල්ලන්ව හිර කරන් ඉන්න කෙනා කවුරු වෙන්න ඇතිද කියලා එයාගේ හැඩහුරුකම් වලින් අඳුරගන්න උත්සාහ කරනවා. ඒත් මෙගොල්ලන් කවුරුත් එයාගේ මූණ හරියටම දැකලා නැති එකයි අවුල. ඒත් මෙතරදි මේ තුවාල වෙලා ඉන්න පෝල්යාගේ කටේ මැහුම් ටික ඉරාගෙන කියන්නේ ඒ මිනිමරුවගේ අතේ අශ්වලාඩමක සලකුණක් තියෙනවා කියලා. ඉතින් ඒක කියලා මේ පෝලුත් එහෙමම මැරිලා යනවා. ඊට පස්සේ මේ කට්ටියට මතක් වෙනවා මේ ගුලන්ව හිර කරන් ඉන්න කෙනා කවුද කියලා. ඔන්න දැන් අපිට අවුරුදු ගානකට කලින් මේ ජේ ඇතුළු හිර වෙලා හිටපු අනිත් 3 දෙනාගේ පොඩි කාලේ කතාව පෙන්නනවා. මේගොල්ලන් ඉතින් මේ නිවාඩුවට තමයි ඒගොල්ලන්ගේ පවුල් වල අයත් එක්ක මෙහෙට ඇවිත් තියෙන්නේ. එදා ඉතින් ජේ අතීතයේ ඉඳන් මේ පැත්තේ මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය කතාවක් කියනවා. ඒ තමයි මේ පැත්තේ ගොවියෙක් ඉඳලා තියෙනවා. හැබැයි යාගේ වයිෆ් මැරුණට පස්සේ යාර පිස්සු හැදිලා. ඒත් එක්කම යාට ළමෙකුත් ඉඳලා වගේම එයාගේ ළමයාට වද දීලා අමුවෙන් මස් එහෙමත් කවලා අවසානට ඒ ළමයාව මරලා ඒ ළමයාගේ බොඩි එක පොලිසියට හම්බ වෙලා තියෙන්නේ එහි උණුදිය හුමාල කුටියෙන්ලු. හැබැයි ඒ ගොවියව පොලිසියට හම්බ වෙලා නැහැ වගේම පොලිසියෙන් විශ්වාස කරන්න යා තාමත් මේ කැලේ ඉන්නවා කියලා තමයි මේ ජේ මෙතන ඉන්න අනිත් අයට කියන්නේ. එහෙම කියන්නේ මෙගොල්ලන්ව ටිකක් බය කරන්නත් එක්ක. ඒත් එක්ක මෙගොල්ලන්ගෙත් ලොකු ආසාවක් තියෙනවා ඒ ගොවියගේ ගේ හොයන් යන්න. ටිකකින් ඊළඟට මෙගොල්ලන්ට ඒ පැත්තට කවුරු හරි දුවන් එනවා වගේ පෙනිලා මෙගොල්ලන් හොඳටම බය වෙනවා. හැබැයි ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි ඩොමිනික්. ඉතින් මේ වෙලාවේදී යාට තෝරන වෙලා තියෙන්නේ මෙගොල්ලන්ගේ කණ්ඩායමට එකතු වෙන්න. ඒත් එක්කම ওই වෙලාවේදී තමයි මෙගොල්ලන් දකින්නේ එයාගේ අතේ තියෙන අශ්වලාඩමක සලකුණ.
ඒ සලකුණ ඉතින් මේ ඩොමිනික්ම තමයි යගේ අතේ අශ්වලාඩමක් රත් කරගෙන සලකුණු කරගෙන තියෙන්නේ යගේ මැරුණු අශ්වයාව මතක් වෙන්න කියලා. කොමරි මේ වෙලාවේදී මේ කැට් ඇතුළු සෙට් එක ඩොමිනික්ට කියන්නේ ඒගොල්ලන්ගේ කණ්ඩායමට එකතු වෙන්න ඕනි නම් එයාට අභියෝග කීපයකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒකට ඉතින් මේ ඩොමිනිකුත් කැමති වෙනවා වගේම මේගොල්ලන් ඩොමිනික්ව ඒගොල්ලන්ගේ කණ්ඩායමට ගන්නවා කියලා එයාට බොරු කියලා වද දෙන්න පටන් ගන්නවා. මුලින්ම එයාගේ කටට කුරුමිනියක්ව දාලා ඒකව එයාට ගිලෙන්න දෙනවා. දෙවනියට එයාගේ ඇඟට මකුළුවන්ව දාලා එක මකුළු එක යගේ කන ඇතුළට යන්න දෙනවා. අවසානට ඉදා මිකුලන් එකතු වෙලා යගේ මූණට යඟටයි පණුවෝ දාලා එයාට දඟලන්නේ නැතුව ඉන්න කියලා මේ කට්ටිය එතනින් යනවා. හැබැයි ඒගොල්ලන් ඩොමිනික්ව කණ්ඩායමට ගන්නෙත් නැහැ. ඇත්තටම මේ හැමෝම වගේ මේ සංචාරකයෝ විදියට ආපු කට්ටිය. ඩොමිනික්ලත් එහෙමයි. හැබැයි ඊළඟ දවසේ ඩොමිනික් වැරද්දක් කරලා එයාගේ අම්මයි තාත්තයි යාට හොඳටම බැනලා එයාට එහෙන් යන්න කියලා එයා වෙලවනවා. හැබැයි ඒගොල්ලන් ඒක ඇත්තටම නෙමෙයි කියන්නේ. ඒත් ඉතින් ඕක කැට්ටත් ඇහිලා එයා ඒ දේවල් අමතක වෙන්න කියලා ඩොමිනික්ව මෙහි කැලේට අරගෙන එනවා. ඒත් ඉතින් ඒකත් කැට්ගේ ඉතුරු අයගේ ප්ලෑන් එකක්. ඒගොල්ලන් දැන් මේ ඩොමිනික්ව ගෙනල්ලා තියෙන්නේ ඒගොල්ලන් කලින් කිව්ව පිස්සු දරුණු ගොවිය ජීවත් වෙච්ච ගෙදර තියෙන තැනට. මේ වෙලාවේදී මේගොල්ලන් ඩොමිනික්ට කියන්නේ මේක තමයි ඔයාගේ අවසාන අභියෝගය. ඉතින් මේක ඔයා කරොත් ඔයාව අපේ කණ්ඩායමට ගන්නවා. ඒ වගේම ඒක කරොත් ඩොමිනික්ට කැට් කිස්සෙකුත් දෙනවා කියලා කැට් ඩොමිනික්ට කියනවා. මේගොල්ලන් ඉතින් ඩොමිනික්ට කියන්නේ මේ ගේ ඇතුළට ගිහිල්ලා විනාඩි 20ක් ඉඳලා ආයෙමත් එළියට එන්න කියලා. ඊළඟට ඉතින් ඩොමිනික් ඒක ඇතුළට යනවත් එක්කම මේ කට්ටිය එතනින් දුවල යනවා. හැබැයි මේ පිරිමි ළමයා, ඒ කියන්නේ පෝල්, එයා දකින්නවා කවුරු හරි ඩොමිනික්ව ගේ ඇතුළේදී අල්ල ගන්නවා කියලා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි, හෙන්රි කියන පිස්සු ගොවියා. ඉතින් ඊළඟට තමයි එයා ඩොමිනික්ගේ පවුලේ කවුරුත් එයාට නැහැ. ඒගොල්ලන් එයාව දාලා ගියා කියලා එයාට බොරු කතා කියලා එයාව මෙහෙම හිර කරගෙන තියෙන්නේ. හෙන්රිට ඕන වෙලා තියෙන්නේ එයාගේ පුතා විදියට ඩොමිනික්වත් හදාගන්න. කොමාරි ඉතින් ওই විදියට කාලේ ගත වෙද්දී ඩොමිනික් ටික තරුණ වියටත් එනවා. හැබැයි ඉතින් කොමාරි එක දවසක් ඩොමිනික් ආයෙමත් හෙන්රි යන්න එපා කියලා තියෙන රූම් එකට හොරෙන්ම යනවා වගේම ඩොමිනික් දකින්නවා හෙන්රි හංගල වගේ තියෙන දේවල් වගේක්. එතනින් ඩොමිනික් තේරුම් ගන්නවා හෙන්රිට ළමෙක් ඉඳලා වගේම එයයි ළමයව මරලා කියලා. ඒත් එක්කම ඩොමිනික්ව අතුරුදහන් වුණ පාර එයව හොයන්න එයාගේ දෙමව්පියෝ ඇවිත් තිබ්බත් හෙන්රි බොරුවට යාට එයාගේ දෙමව්පියෝ එයව දාලා ගියා කියලා වගේම එයා ඒගොල්ලන්ව මරලා කියලා ඩොමිනික් දැනගන්නවා. ඊළඟට ඒකටත් එක්ක ඩොමිනික්ට හොඳටම කේන්ති යනවත් එක්කම එතනින් එළියට එද්දිම හෙන්රි මෙයාව දැකලා මෙයාට ගහන්න පන්නගෙන එනවා. එතනදී ඩොමිනික් එයාගෙන් බේරෙන තව පැත්තකට දුවන් එනවත් එක්කම ඇත්තටම හෙන්රියාගේ පුතාව මරලා තියෙන්නේ මේ තැන. කොමාරි ඊට පස්සේ ওই වෙලාවේදී ඩොමිනික් පැනගන්න හැදුවත් හෙන්රියාගේ ඔළුවට ගහලා එයවත් ගැට ගහලා කලින් එයාගේ පුතාව දැම වගේ ඩොමිනික්වත් උණුදුය හුමාල ටැංකියට දාන්න හදනවා. ඒත් මේ වෙලාවේදී කොමාරි ඩොමිනික් එකෙන් බේරිලා හෙන්රිටත් ගහලා එයවත් ඒ විදිහටම ගැට ගහලා එයාවේ උණුදුය හුමාල ටැංකියට දාලා පුච්චලා මරලා දානවා. ඊළඟට තවත් කාලෙ ගත වෙද්දී ඩොමිනික්ව තවත් තරුණ වියට ඇවිල්ලා එයා ගොඩක් ශක්තිමත් කෙනෙක් වෙලා එයාට කියලා මාස්ක් එකකුත් හදාගෙන එයාට මෙහෙම කරපු අයට පාඩමක් උගන්වන්න එයා ලෑස්ති වෙනවා. ඒ කියන්නේ කැරලා ජේලට. ඉතින් ඊට පස්සේ තමයි යා සූක්ෂම විදිහට ඒ අයව පැහැරගෙන මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. කොමාරි ඉතින් දැන් අපිව ආයමත් වර්තමානයට ගේනවත් එක්කම මේ වෙලාවේ මේ කට්ටියටත් මේ ගොලන්ව හිර කරන් ඉන්නේ ඩොමිනික් කියලා තේරිලා ජේ කියනවා අපි යාගෙන් සමාව ගමු කියලා. ඊළඟට ජේ ඩොමිනික්ගේ නම කියලා මෙයාට හයියෙන් කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී ඩොමිනික්ට ඒක ඇහිලා එයාට කේන්ති ගිහිල්ලා එයා ඇතුළට ඇවිත් ඉද්දි ජේ කියනවා අපි දන්නවා අපි කරපු වැරදි තරම. ඉතින් ඇත්තටම අපිට ඒකට සමාවෙන්න අපි හැමෝම දැන් මේකෙන් එළියට යන්න ඕනේ. ඉතින් අපිට යන්න දෙන්න කියලා එයා ඩොමිනික්ට කියනවා. ඒත් ඒ වෙලාවේ ඩොමිනික් ඒක කිසි කනකටවත් ගණන් ගන්නේ නැතුව ජේට කරන්ට් එක අල්ලගෙන යනවත් එක්කම කැට් කෑ ගැහුවම යව අල්ලගෙන ජේට කියලා එයාගේ කනට මකුළු කීටයන් ඉන්ජෙක්ෂන් එකකින් දානවා. ඒ වගේම මේ වෙලාවේදී පෝල් මැරලා කියලා දැකපු ඩොමිනික්ට තවත් කේන්ති ගිහිල්ලා එයා මේ පෝල්ගේ බොඩි එක හතර වටේම ගහලා එයාගේ රූම් එකට ඇවිල්ලා ඉද්දි ආයෙමත් එයා කැම් එකෙන් දකිනවා මේ කට්ටිය රණ්ඩු කරගන්නවා කියලා. ඊට පස්සේ ඉතින් ඩොමිනික් ලොකු බටේකුත් අරන් ඇවිල්ලා බිම වැටලා ඉන්න ජේගේ ඇඟට ඌරන්ගේ ලේ දානවා. ඒත් ඇත්තටම මෙයාලා මෙතනදී මෙහෙම පැනගන්න ප්ලෑන් එකකට පොඩි රඟපෑමක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා මෙතනදී මේ සෙට් එකම එකතු වෙලා ඩොමිනික්ට ගහන්න පටන් ගන්නවා. ඒත් ඒ වැඩේ ලේසි වෙන්නේ නැහැ. අවසානට ඩොමිනික් මේ සෙට් එකටම පහර දීලා ඇඩම්බ බිම්බ දාලා අල්ලගෙන කැට්ව එතනට ගෙන්නගෙන එයාට පිහියක් දීලා ඇඩම්ගේ ඇහි පොඩි කැපුම් පාරක් දාලා ඒ කැපුම් පාර ඇතුලෙන් ඩොමිනික් යාගේ ඇහැට පණුවෙක් ඇතුල් කරනවා. දැන් මේ ඇඩම් කෑ ගහනවා එයාව බේරගන්න කියලා. ඒතරම් මේ වෙලාවේදී කැට්ට කේන්ති ගිහලා එයා ඩොමිනික්ට හොඳටම බයිනවා. තමුන් වගේ මානසික ලෙඩෙක් වෙදා කැලේ දාලා ගිය එකමයි හොඳ. ඇත්තටම තමුස විකෘතිකේ තමුන් වගේ එකෙක්ට කෙල්ලෙක් කොහොමත් කැමති වෙන්නේ නැහැ කියලා එයා එක දිගටම මෙයාට බනිද්දි මෙයාට එක අහන් ඉන්න බැරුව මෙයා මෙතනින් එළියට යනවා. ඉතින් දැන් මෙයාලා ඉක්මනටම ගිහිල්ලා ඇඩම්ගේ ඇහැ ඉවත් කරන්න කටයුතු කරනවා. මොකද ඒක ඉවත් කරේ නැති වුණොත් එයා මැරෙන්න උනත් පුළුවන්. ඉතින් මේගොල්ලන් ඒ වැඩෙත් කරනවා. දැන් ඉතින් ඇඩම්ට ඇහැකුත් නැහැ. ඒ අතරම දැන් ඩොමිනික්ට තවත් කේන්ති ගිහිල්ලා එයා එයාගේ රූම් එකේ ඔක්කොම බඩු පොලේ ගහලා කොඩු කරලා දානවා වගේම ආයෙමත් එයා එනවා කියලා මේගොල්ලන්ට සංඥාව දෙනවා. එතනදී ඉතින් ජේ තීරණය කරනවා දැන් කරන්න තියෙන එකම දේ ඩොමිනික්ව මරණ එක කියලා. හැබැයි මේගොල්ලන් ගාව ඒක කරන්න තියෙන එකම එක පිහියයි. ඒ නිසා ඇඩම් මේක ජේගෙන් ඉල්ලලා
රණ්ඩු වෙන පටන් ගන්නවා. එතනදී මේ දෙන්න අතර ලොකු රණ්ඩුවකුත් යනවා වගේම කැට මේක නවත්තන්න ඕන වෙලා එයා ඇඩම්ගේ ඔළුවට ගලකින් ගහනවත් එක්කම පිහිය තලයේ ඉස්සරහ හිටපු ඇඩම්ගේ උගුරට ඒක ඇනිලා එයත් එතරම්ම මැරිලා යනවා. ඊළඟට ඒ පිහිය කැට අරන් ජේට එක නොදී තනියෙන් බේරෙන්න වගේ ඉද්දි එයාගේ පිටිපස්සෙන් ඩොමිනික් ඇවිල්ලා එයාව අල්ලගන්නවා. එතකොටම ජේ ඔයා ඇතරම නරක කෙනෙක් නෙමෙයි කියලා අපි දන්නවා. අපෙන් උන දේවල් වලට සමා වෙන්න කියලා එයාව සංසුන් කළා. ජේ යාගෙන් ෂේප් එකේ පිහිය අරගන්න උත්සාහ කරන ගමන් එයාගේ මාස්ක් එකත් ගලවලා බලනවා. හැබැයි යාගේ ඇත්තම මූණේ එහෙම දරුණු ගතියක් නැහැ. හරියට පොඩි කාලේ වගේමයි. කොමර ඊට පස්සේ ජේ යාව තවත් සංසුන් කරලා යාගේ අතින් පිහිය අරගෙන එහා පැත්ත පොඩ්ඩක් හැරනවත් එක්කම එයා කැට්ගේ බෙල්ල තද කරලා එයාව මරන්න හදනවා. එතකොට මිදින් ජේ එකපාරට යාගේ පිටට පිහියෙන් අනිනවත් එක්කම ওই ෆයිට් එක දුර දිග ගිහිල්ලා ජේ අතින්ම කැට්ටත් පිහියෙන් ඇනිලා කැටුත් එතරම්ම මැරෙනවා. හැබැයි ඩොමිනික් යාර නිකම්ම මැරෙන්න දෙන්නේ නැහැ. එයාගේ බඩවැල් වගේකුත් එළියට ඇදලා ගන්නවා. ඊට පස්සේ දැන් ඩොමිනික් ජේට ආයේ පිහිය දීලා මම හැමදෙයින්ම අසමත් වුණා. නපුර කවදාවත් මාව දාලා යන්නේ නැහැ. ඔයා ඉදින් දැන් මාව මරන්න කියලා එයා ජේට කියනවා. ඒ ජේ මට ඒක කරන්න බෑ කියලා එතනින් පැනලා යනවා. හැබැයි මේ වෙලාවෙදිත් මෙයා හැමතැනටම බේරෙන්න කියලා ගියාට එක තැනකින්වත් මෙයාට පැනගන්න විදියක් නැහැ. අන්තිමට ඩොමිනිකුත් එයාගේ පස්සෙම ඇවිත් එයාට හොඳටම ගහලා එයාව බිමට තල්ලු කරලා දාලා හෙන්රිගේ ෂර්ට් එකක් එයා ඇඳගන්නවා. ඒ කියන්නේ දැන් එයාත් නිකන් හෙන්රි වගේ කියලා තමයි අපිට පෙන්වන්නේ. ඊට පස්සේ යාමේ ජේගේ ඔළුව ලේ බැරල් එකකට ඔබනවත් එක්කම ජේයාගේ අතර අහු වුණ යකඩකින්ම ඩොමිනික්ට ෂොට් එකක් දීලා තවත් යකඩකින් එක දිගටම එයාගේ ඔළුවට ගහලා මෙයා කොහොම හරි කැලේට පැනගන්නවා. ඒත් එයා ටිකක් දුර යද්දී ඩොමිනික් ආයෙමත් එයාගේ පස්සෙන් ඇවිල්ලා මටත් ඔයා වගේ වෙන්න තිබ්බා, මටත් ඔයාගේ වගේ පවුලක් ඉන්න තිබ්බා කියලා එයාගේ ළඟට ඇවිල්ලා හැබැයි දැන් අපිට ඒක හරි ගස්සන්න පුළුවන් කියලා එයා ජේගේ අතර පිහිය දීලා එයාව මරන්න කියනවා. ඒත් මේ වෙලාවේදී ජේ මට ඒක කරන්න බැහැ කිව්වම ඩොමිනික් යාව බිම දාලා එයාගේ බෙල්ල තද කරගෙන එනම ඔයාගේ බිරිඳවත් ගන්නවා. මම එයාට ඔයාටත් වඩා වද දෙනවා. ඒ වගේම ඔයාගේ දුවලට මාත් එක්ක එකට ඉන්න මම පුරුදු කරලා එයාලට මට ආදරය කරන්න කියලා දෙනවා කියලා මෙයා ජේව තවත් කේන්ති අවුස්සනවා. ඊළඟට ජේ අමාරුවෙන් එතන වැටලා තිබ්බ පිහිය කොහොම හරි අරගෙන එයා ඒකෙන්ම ඩොමිනික්ගේ බඩටම ඇනලා දානවා. එතනදී ඩොමිනික්ගෙන් ගොඩක් ලේ පිට වෙන්න අරගෙන එයා මැරෙන ගමන් ඉදදී ජේ මෙහෙන් කොහොම හරි පැනලා ගිහිල්ලා ළඟම පොලිස් ස්ටේෂන් එකට ගිහිල්ලා ඒගොල්ලන්ට මේ උණ විස්තරේ කියලා ඒගොල්ලන්ගේ උදව්ව ඇතුව තුවාල වලට බෙහෙත් එහෙම දාගෙන පොලිස් ඔෆිසර් කෙනෙක් එක්කම ගෙදරට එනවා. ඊළඟට එයා ගෙදරට එද්දිම එයාගේ පවුලේ ඉස්සරහ ඉන්නව දැක්කම එයාට හරිම සතුටුයි. ජේගේ වයිෆ්ටත් හිතාගන්න බෑ ජේට වෙලා තියෙන දේ. ඒ ජේ ඒ දේවල් පස්සේ කියන්නම් කියලා මෙගොල්ලන් එක ගේ ඇතුළට යනවා. ඔන්න ඊළඟට ඒ සීන් එක එහෙමම කට් කරලා අපිට පෙන්නනවා ඒ සිදුවීමෙන් අවුරුදු 10කට පස්සේ සිදුවීමක්. ඒ කියන්නේ මේ ඉන්නේ ජේගේ දැන් තරුණ කාලේට ඇවිල්ලා ඉන්න ගෑනු ළමයි දෙන්නයි ඒගොල්ලන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නයි. ඒ වගේම මෙගොල්ලන් දැන් මේ ඇවිත් තියෙන්නේ මීට අවුරුදු 10කට කලින් ඒගොල්ලන්ගේ තාත්තට දරුණු සිද්ධියකට මුහුණ දෙන්න උන පැත්තට. මේ වෙලාවේදී මේ එක ගෑනු ළමෙක් මීට අවුරුදු 10කට කලින් ඒගොල්ලන්ගේ තාත්තට මුහුණ දෙන්න උන දරුණු සිද්ධිය ගැන ඒගොල්ලන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලාට කියලා ඒගොල්ලන්ව ටිකක් බය කරලා අවසානට කියනවා ඒගොල්ලන්ගේ තාත්තට කරදර කරපු ඩොමිනික්ගේ බොඩි එක පොලිසියට හම්බ වෙලත් නැහැ කියලා. එතනදී තින් ওই කතාවට ටිකක් බය වුණ එක තරුණෙක් එයාගේ ග්ලව්ස් ටික අරන් එන්නම් කියලා එයා කාර් එක පැත්තට යනවා. ඊළඟ මෙයා එහෙනම් කවුද මාත් එක්ක අර පිස්සු ගොවියගේ ගොවිපල බලන්න යන්නේ එන්නේ කියලා කියද්දිම එතනින් සාද්දයක් ඇවිල්ලා මෙතන හිටපු එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් මමත් එහෙනම් කාර් එකට යනවා ඔගලුනොත් එන්න කියලා එතනින් පැන ගන්නවා. හැබැයි මේ වෙලාවේදී මේ දෙන්නා ඉස්සරහෙන් තියෙන ගහ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ දැකලා ඒ කවුද කියලා එක දිගටම බලන් ඉද්දි එකපාරට ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් මාස්ක් එකක් දාගත්තු කෙනෙක් ඇවිල්ලා ඒ දෙන්නව අල්ල ගන්නවා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි ඩොමිනික්. කලින් කිව්වත් වගේ එයා තාමටත් මැරිලා නැහැ. එයා ඉතින් ජේගෙන් ගන්න බැරි වුණ පාලිය ඒගොල්ලන්ගේ දුවලගෙන් ගණී කියලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ. ඉතින් අපේ මූවී එකත් ඔන්න ඔය විදිහට එන්ඩ් වෙලා යනවා. ඉතින් අද මූවී එක ගැන ඔයාගේ අදහස මොකද? හොඳද නරකද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් මේ වගේ videos බලන්න කැමති කෙනෙක් නම් වාඩ බලන් අපේ channel එක subscribe කරලා ඒකට යහපත දෙන bell notification button එක all දාලා දැන් video එක like එකකුත් දාලා අපිත් එක්ක set වෙන්න. එහෙනම් මේ වගේ තවත් සුපිරිම video එකකින් set වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.